බලමු මේ මදර්බෝඩ් එකේ රූප සටහනක් සත්‍ය රූප සටහනක් අරගෙන කොහොමද මේ අපි ඉගෙනගත්ත දේවල් පිටවලා තියෙන්නේ කියන එක. මේ තියෙන්නේ මදර්බෝඩ් එකේ සත්‍ය රූප සටහනක් මේ කහපාටින් දක්වලා තියෙන්නේ. අපි ඉගෙනගත්ත කොම්පෝනන්ට්ස් ටික වැඩි ප්‍රමාණයක් තියෙන ඉගෙනගත්ත කොම්පෝනන්ට්ස් ටික ඊට අමතරව එකක් දෙකක් විතර තියෙනවා. ඊළඟට මේ පෙන්නලා තියෙනවා මේ මදර්බෝඩ් එකේ තියෙන කුඩා සර්කිට්ස් තමයි ගොඩක් මේ පෙන්නලා තියෙන්නේ. මේ පෙන්නලා තියෙන අතරින් මෙතන මේ යට පේනවා සුදු පාටට සොකට් එකක්. මේ සොකට් එක තමයි මේයින් පවර් සප්ලයි කනෙක්ට් එක. මේ පරිගණකයේ සිස්ටම් යුනිට් එක ඇතුලේ තියෙනවා පවර් සප්ලයි යුනිට් එකක්. ඒ පවර් සප්ලයි යුනිට් එකේ මේයින් පවර් සප්ලයි එක මේයින් පවර් සප්ලයි වයර් එක සම්බන්ධ කරන්නේ මදර්බෝඩ් එකේ මෙන්න මේ කනෙක්ට් එකට. ඊළඟට බලමු මේ කහපාටින් දක්වලා තියෙන දේවල් මොනවද කියන එක. මේ තියෙන්නේ මුලින්ම මෙන්න මේ ඒරියා එක අපි කියනවා ISA සොකට්ස් ඒරියා එක කියලා. මේ ISA සොකට්ස් සාමාන්‍යයෙන් වර්තමානයේ නම් මදර්බෝඩ්ස් වල එනවා අඩුයි. ISA ගොඩක් දක්නට ලැබුණේ පැරණි මදර්බෝඩ්ස් වල. ඊළඟට මේ PCI කියන එක ISA වලට වඩා ටිකක් දියුණු ආකාරයේ සොකට් වර්ගයක්. ඒකේ ස්පීඩ් එක දත්ත ඩේටා කොමියුනිකේට් කරන ස්පීඩ් එක ISA සොකට්ස් වලට වඩා වැඩි. ඊළඟට මේ CPU කියන එක CPU කියන චිප් එක රඳවලා තියෙන ඒරියා එක තමයි මේ තියෙන්නේ. CPU එක පෙන්වන්නේ නැහැ. ඒ සොකට් එක විතරයි මෙතන පෙන්වන්නේ. ඉතින් මේ මෙමරි බැංක් කියන එක මේ මෙමරි බැංක් එකට තමයි සම්බන්ධ කරන්නේ RAM කාඩ් එක. RAM කාඩ් එක සම්බන්ධ කරන සොකට් එක තමයි මේ පෙන්වන්නේ. RAM කාඩ් එක පෙන්වන්නේ නැහැ. මේ සොකට් එක හරහා අපිට පුළුවන්කම තියෙනවා RAM කාඩ් එකක් සම්බන්ධ කරන්න. ඊළඟට මේ කුඩා බැටරියක් මේකේ තියෙනවා. මොකද මේ පවර් මදර්බෝඩ් එකේ තියෙන්නේ මේ කුඩා කුඩා කොටස් තියෙන්නේ. ඒවට එකවර ඩිරෙක්ට් සප්ලයි එකක් දුන්නොත් එimhe ඒ කුඩා කොටස් පිච්චිලා යන්න ඉඩ තියෙනවා. මේ ඇම්පියර් 5ක් වගේ කුඩා ප්‍රමාණයක් තමයි ඕන වෙන්නේ. ඒ නිසා ඒ අවශ්‍ය ප්‍රමාණය ලබා දෙන්නේ විදුලි ප්‍රමාණය මේ බැටරිය හරහා. ඊළඟට යට තියෙනවා මේ IDE කනෙක්ටර් කියන මේ IDE කනෙක්ට් එකට තමයි hard disk එක එහෙම සම්බන්ධ කරන්නේ. එහෙම නැත්නම් CD drive එක, DVD drive එක, එහෙම නැත්නම් hard disk එක සම්බන්ධ කරන්න පුළුවන්. මේ වගේ connectors දෙකක් තියෙනවා. එකක් hard disk එකට, අනික DVD drive එකට ආදි වශයෙන් සම්බන්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මේ slots ගැන අපි තවදුරටත් බැලුවොත් එහෙම මේ තියෙන ISA slot කියන එක ISA කියන අකුරු තුනෙන් කියවෙන්නේ ඉන්ඩස්ට්‍රි ස්ටෑන්ඩඩ් ආචිටෙක්චර් කියලා. එතකොට මේක භාවිතයට පැමිණලා තියෙන 1980 IBM ආයතනයේ තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ පැරණි මදර්බෝඩ්ස් වල තමයි මේක දක්නට ලැබෙන්නේ. එතකොට මේ ස්ලොට් එක හරහා කොමියුනිකේට් කරන්න පුළුවන් 8 bit එහෙම නැත්නම් 16 bit වගේ ප්‍රමාණයක්. 8 bit එක තමයි මුලින් හඳුන්වලා දුන්නේ. 16 bit ප්‍රමාණය තමයි පසුව 1984 හඳුන්වලා දීලා තියෙන්නේ. ඊළඟට මේකේට සම්බන්ධ කරන්න පුළුවන් කාඩ්ස් ගැන බැලුවොත් එimhe මොඩම් කාඩ් එක, සවුන්ඩ් කාඩ් එක වගේ දේවල් මේ ISA slots වලට සම්බන්ධ කරන්න පුළුවන්. ඊළඟ මේ සුදු පාටින් දක්වන්නේ PCI slots. PCI slot එක අරට වඩා ස්පීඩ් එක වැඩි. PCI කියන අකුරු තුනෙන් කියවෙන්නේ peripheral components interconnect කියන එක. අතර මේක Intel සමාගම තමයි 1992 මේ PCI slot එක හඳුන්වලා දීලා තියෙන්නේ. අතර මේකේ ස්පීඩ් එක 32 bit වශයෙන් තියෙනවා, 32 bit, 64 bit වශයෙන් version තියෙනවා. 64 bit එක තවත් 32 bit එකට වඩා ස්පීඩ් එක වැඩි. එතකොට මේ PCI slots වලට සම්බන්ධ කරන්න පුළුවන් network card, modem, video card වගේ විවිධ cards වර්ග සම්බන්ධ කරන්න, expansion card සම්බන්ධ කරන්න පුළුවන්කම තියෙනවා.
ඊළඟ මේ AGP කියන එක විශේෂයෙන් මේ AGP slot එක පසු කාලීනව ඇවිල්ලා තියෙනවා පරිගණකයට වීඩියෝ කාඩ් එක සම්බන්ධ කරන්න. AGP කියන අක්ෂර වලින් කියවෙන්නේ accelerated graphic port කියන එක. මේ accelerated graphic port කියන එක Intel සමාගම තමයි හඳුන්වලා දීලා තියෙන්නේ 1997. එතකොට මේක විශේෂයෙන් මම ඉස්සෙල්ලා සඳහන් කරා graphics control කරන්න තමයි AGP port එක විශේෂයෙන් සකස් කරලා තියෙන්නේ. Example එකක් විදිහට මේක දක්වනවා නම් video card එක පමණයි AGP slot සරහා සම්බන්ධ කරන්න පුළුවන්කම තියෙන්නේ.